කණිජතෙල් අලෙවියෙන් මේවන විට සංස්ථාව පාඩු ලැබුවත් පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පෙට්‍රල් 92 ගතොත් 2020 නොවැම්බර් මාස වෙන විට රුපියල් 5.58ක පාඩුවක් ලැබනවා. පෙට්‍රල් 95 දී රුපියල් 10.89ක පාඩුවක් ලැබනවා. ඩීසල් සඳහා රුපියල් 1.32ක ලාභයක් ලැබනවා. සුපිරි ඩීසල් සඳහා රුපියල් 6.30ක පාඩුවක් ලැබනවා. භූමි තෙල් සඳහා රුපියල් 9.77ක පාඩුවක් ලැබනවා. මේ රටේ තෙල් මිල සම්බන්ධව පහුගිය කාලේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක් මිල ඉතා ශීඝ්‍ර ලෙස පහළ වැටුණා. හැබැයි ගරු කතානායකතුමනි, ඒ වාසිය මේ රටේ ජනතාවට දුන්නේ අතිකරු ජනාධිපතිවා වෙන ආකාරයකට සැමනුයි පරිප්පුයි මිල අඩු කළා සතියක්ද කොහෙද ඒක තිබුණේ මම හිතන මේ රටේ එහෙනම් තෙල් මිලෙන් ලැබෙන ඒ වාසිය ජනතාවට පරිප්පු සැමන් වලින් දෙන්න ගියාට දෙන්න උනේ නැහැ ඒ එදා අවඥා සහගත වේ මිල සූත්‍රයට විවේචනය කරපු ඔබතුමන්ලා ඒ වාසිය ජනතාවට නොදී අද වෙනකොට අපි දකින්නවා තෙල් සංස්ථාව පාඩු ලැබනවා ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ ඒ නිසා ගරු ඇමතුමනි දැනගන්න කැමති තෙල් මිල වැඩිවීමක් ගෑස් මිල වැඩිවීමක් ප්‍රශ්නේ ඉදිරි මාස කීපය තුල සිදු වෙනවද නැද්ද කියන එක දැනගන්න කැමතියි. පසුගිය ආණ්ඩුවේ මිල ප්‍රතිපත්තිය උනේ සෑම මාසයකටම වරක් ලෝක වෙළඳපොලේ මිල ඉහළ පහළ යෑමේ බර හෝ බර ජනතාව මත පැටවීම. ජීවන වියදම පාලනයටත් නිෂ්පාදන පිරිවැය ස්ථාවර මට්ටම පවත්වා ගැනීමත් සඳහා ඉන්ධන මිලේ විචල්යන් රජය විසින් අවශෝෂණය කර ගැනීමෙන් ස්ථාවර මිල ප්‍රතිපත්තියක සිටිය යුතුයි කියන එක තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි වසර එකමාරකට ආසන්න කාලයක් අපි මිල වෙනස් නොකරමින් හිටියේ. ඉදිරියේදී ලෝක වෙළඳපොලේ මේ අයගේ මිල සූත්‍රයේ අනුව නම් මේ විනිට මිල වැඩි කර තිබිය යුතුයි. නමුත් අපි මිල වැඩි කිරීමක් කරලත් නැහැ. අපි මේ වන විට මිල වැඩි කිරීමේ තීරණයක නැහැ. ලෝක වෙළඳපොලේ මිල තවදුරටත් තියලා ගිහිල්ලා ආණ්ඩුවට හැකි පමණ අපි දරා ගන්නවා. දරා ගන්න බැරි වුණොත් පමණමයි ඒ බර පාරිභෝගිකයට මාරු කරන්නේ. ඒ නිසා මේ මොහොතේ ලෝක වෙළඳපොලේ දැවැන්ත මිල ඉලාවක් සිද්ධ වෙලා තිබුණත් එයින් සංස්ථාව පාඩු ලැබුවත් අපි සූදානම් නැහැ ඒ බර ජනතාව මත පැටවීමට. ඔබතුමා මේ රටේ කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට ප්‍රකාශයක් කරා ජාතියට සතුරුදායක ආරංචියක් කිය ඉන්දියාවට පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පවරා දීපු තෙල් ටැංකි ටික අපි පවරා ගත්තාය කියලා. නමුත් අපි දැන් ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා ඔබතුමාට පිස්සු කියලා. විතරම එතුමා කියපක ඇත්තද නැත්නම් ඔබතුමා කරපු ප්‍රකාශය ඇත්තද කියන එක මේ රටේ ජනතාවට දැනගන්න කැමති. ගරු කතානායකතුමනි, අගමැතිතුමා මානසික වෛද්‍යවරයෙක්ගේ කාර්යය කාර්ය කරන්න යන්නේ නැති බව මට විශ්වාසයි. අපි අද ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඒ තෙල් ටැංකි කඤ්‍ය තෙල් නීතිගත සංස්ථාවට බහුතර කොටස් තියෙන ඉතුරු කොටස් ඉන්දියාවට තියෙන සමාගමකින් පාලනය කරන්න මෙන්නට කැමති වෙලා තියෙනවා. මම මගේ ප්‍රකාශය කරා නුදුරු අනාගතයේම ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණයේ අපසතු වෙනවා කියලා මම ඊළඟට පැහැදිලි කරා. ඒක බහුතර කොටස් අපිටත් ඉතුරු කොටස් ඉන්දියානු තෙල් සමාගමටත් හිමි වෙනවා කියලා එක්තරා නාලිකාවක් තමන්ගේ එසර ප්‍රවෘත්ති වල නැත්නම් නිවුස් සැලට් එක මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තිබ්බේ ශ්‍රී ලංකා විල් රීඇක්වයර් ද ඔයිල් ටැංක් ෆාමින් ට්‍රින්කොමලී කියලා. රීඇක්වයර් කියන්නේ අත්පත් කරගන්න, අර ඉඩම් අත්පත් කරගන්න වගේ ගිහිල්ලා අල්ල ගන්නවා කියන අදහස එන්නේ. නෑ, බොරුවක් නෑ ඇත්තක්. අත්පත් කරගන්නවා කියන එක බොරුවක්. බලාත්කාරයෙන් ගැනීම. ඔබතුමාට පොඩ්ඩක් මේ ඉංග්‍රීසි වචන දෙකේ තේරුම දෙක තේරෙන්නේ නැද්ද? සිංහලෙන් කරපු කතාව ඉංග්‍රීසියට වැරදි පරිවර්තනය කළා. අර එසන ප්‍රවෘත්තියක් නැත්තම් නිවුස් සැලට් එකක් කියලා තිබ්බ. ඒ අනුව ඉන්දියාවේ පුවත්පත් දෙකක් ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තිබුණා ශ්‍රී ලංකාවේ රීඇක්වයර් ඔයිල් ටැංක් ෆාමින් ට්‍රින්කොමලී කියන කාරණේ. ඒ අනුව තමයි ඉන්දියානු තානාපති කාර්යාලයේ පැහැදිලි කිරීමක් කළේ. ඒ ඉන්දියානු පැහැදිලි කිරීමෙත් ඉතා නිවැරදිව සඳහන් වෙනවා ශ්‍රී ලංකාවට අත්පත් කර දීමක් ගැන අපි සාකච්ඡා කළා නෑ. නමුත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඒකාබද්ධ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා නිවර්දෝම් සඳහන් කළ තිබුණා.